සන්දාවක් ඔබ මේ එක්වන්නේ ලංකාදීප ගෙනෙන දිනපතා පුවත් විමසුමත් සමගයි මම තස්බිනා සුකූර් ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජනවාරි මාසයේ විදුලි බිල වැඩි කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි පාසල් දෙවන වාරය අදින් අවසන් නීති විරෝධී අධිබලැති යතුරුපැදි 6ක් සමග සැකකරුවන් දෙදෙනෙකු වැලිවේරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ආසියානු රග්බි පිටියට කාන්තා පිර සහභාගී නොකළ ශ්‍රී ලංකාවට ඩොලර් දසදහසක දඩ මුදලක් පැනවෙයි සොරුන් ඇල්ලීමට ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් ත්‍රීරෝද රථවල ගමන් කරන බව විෂයභාර ඇමති කියයි දැන් පුවත් සවිස්තරාත්මකව මහජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන ආකාරයෙන් විදුලි බිල වැඩි කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලකින් තොරව පාර්ශ්වකරුවෙකු ලෙස මැදිහත් වීමට සූදානම් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව පවසයි පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දැනටමත් පීඩාවට පත්ව සිටින ජනතාව තවදුරටත් පීඩාවට පත් කිරීමට රජයට හෝ එහි පාර්ශ්වකරුවන්ට අයිතියක් නොමැති බව කොමිසම අවධාරණය කරයි. 2022 වසර සඳහා රජයේ සහ රජයේ ආධාර ලබන සියලුම පෞද්ගලික පාසල්වල දෙවන වාරය අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. තුන්වන වාරය ජනවාරි දෙවනිදා ආරම්භ වෙයි. රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී අධිබලැති යතුරුපැදි 6ක් සමග සැකකරුවන් දෙදෙනෙකු වැලිවේරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම යතුරුපැදි ශ්‍රී ලංකාවේ අවසර දී ඇති එන්ජින් ධාරිතාවට වඩා ඉහළ ඒවායි. සැකකරුවන් විසින් එම යතුරුපැදිවල කොටස් ගෙන්වා පසුව අලෙවි කිරීම සඳහා ගරාජයක එකලස් කර ඇති බව වාර්තා වෙයි. රජයේ විසින් දෙසැම්බර් 26 වෙනි සඳුදා දින බැංකු නිවාඩුවට අමතරව විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. මෙවර නත්තල් දිනය ඉරිදාටියේදී ඇති බැවින් මෙම තීරණය ගත් බව එහි සඳහන්. අද පැවති ආණ්ඩුකාර සමුළුවකදී අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත. ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර ලෙස එක්සත් අරාබි එමිරාජයේ පැවති තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි කරවීම අවසන් මොහොතේ අවලංගු කිරීමෙන් තරග නීති උල්ලංඝනය වීම හේතුවෙන් ඇමරිකානු ඩොලර් දසදහසක දඩ මුදලක් ගෙවන ලෙස ආසියානු රග්බි සංගමය ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමණියම් යන අයට ආසියානු රග්බි සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී බෙන්ජමින් වෑන් විසින් ලිඛිතව දන්වා ඇත්තේ ශ්‍රී ලංකා කාන්තා රග්බි පෙළ අවසන් මොහොතේ තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් තරගාවලියේ කොන්දේසි මාලාවේ 14 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි. බොහෝ පොලිස් ස්ථානවල රාජකාරී කිරීමට වාහන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය තිරන් අලස් පවසයි. අමාත්‍යවරයා මෙම අදහස පළ කරේ ඉන්දියා රජය විසින් ශ්‍රී ලංකාවට වාහන 125ක් බාර දීමෙන් අනතුරුවයි. බොහෝ පොලිස් ස්ථානවල සොරුන් සහ මත්කුරු ජාවාරම්කරුවන් ඇල්ලීමට වාහන නැති බවද මෙහි සඳහන් විය. එබැවින් ඇතැම් ස්ථානාධිපතිවරුන් ත්‍රීරෝද රථවල්වල ගමන් කරන අවස්ථාද ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය. අදිරි නියමිත පුවත් විමසුම මේ සමගින් අවසන් වෙනවා. මෙම පුවත් පිළිබඳව තවත් සවිස්තරාත්මක තොරතුරු දැන ගැනීම සඳහා ලංකාදීප.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබ සැමට සුබ සන්ධ්‍යාවක්.